අද ඇතටම මගේ අත්‍යවශ්‍ය කටයුත්තකට ඇදිර නීති පලපත්‍රයක් ඉල්ලාගන්න මම කිය පොලස්ථානය වෙද. මම යනකොට ම මගේ රියදුරු මහත්මත් එක්ක කතා කර ල ඇහු එක මදේ අයි. ඇත්තටම මේ කොළ බැන්දිර නීතියක් තියද කිය. ඒ ඇයි මිනිස්සෝ මිනිස්සෝ කිසිීම ආකාරයකර මට පේෙන් එනෑ නීතිකරුකවීමක්. හිත්තු මනාපෙ ඇවිතිනො. වාහනව කඩ පිල්වලඒගොල්ලො කවුරු තේතුවක්ක්‍ය යයි. මම දන්නේෑ අපිට එහෙම වැඩකරලා මේ වසංගතයෙන් ගැලවෙන්න පුළුවන්ද කියලා. මං ඉල්ලා සෙටින අවබකෙන්. ඇන්දර නීති අයිකරොත්ර. ඒත් ඔබ අවශ්‍ය නැත්තං පාරට බහින්දපා ඇත්තට මම දවස් ගානකින් පන්සල ගේටුවගේ හදගේ ඒ ඇඳරිනී බලපත්්‍රයක් ඉල්ල ගන්න විතරයි. මට ඔන්නන් ඕනි වෙලාවක යන්න එන්න පුල යන්නේ ඇයි යන්නේ ඇයි අපි එහෙම අවනීතිකව කටයුතු කරන්න හිතන්නේ. ඇයි අපි පන්සලෙන් ලියට යන මොක්කටද මං ඔබට ඉල්ලා සිටිනවා මේවා ගැන හිතන්ද ඔබේ දරු අනතුරට දාන්නන්නපා මේක සෙල්ල මක්නෙේ මේක සෙල්ල මක්නෙමේ මේ දරුණු තත්ත්වයක් අපේ සමාජය තුළ උද්ගත වේ වියන්නේ දරුණු තත්ත්වයක් අදමන් දැක්ක සෞඛය අන්සේ ඉදිරිපත් කරලා තියෙනවා තුන්ගෙන අතියර දක්වාපි ගමන්කරමින් තිබෙනවා වගේ අදහස්සකමන් දැක්කා ඒක හතරවෙනි අදරයට ගිය තකොට අපි ඉන්දයාාව වගේවෙයි. අපි එක්සත් ජනපදය වගේවෙයි මං ඉල්ලා සිටිනවා විනේ ගරුක වෙන්ඩ. අත්‍යවශ්‍ය නොවෙන කිසිදු කාරණාවකට ගේන්ල් ියෙටේ අන්ඳෙපා ඒ වෙලා ඔබේ ෙදරයිඉඩ. අනිත් අය ගැන හිතන්ඩ තමන් ගැන හිතන්ඩ මොකද දැම් පොලිීසිය ලෙඩබී ගෙනයායනො මේ කොක්කෝ එගොලොට පැතුරුණු හමුදාවයායට පැතුරුණු. ඉට පස්සෙ කෞුද අපි වෙනුවෙන් සේවාවකරගෙන. වේගෙන් වෛදවර කියනේ දැන් වේගෙන් වෛ්‍යවරුන්ට බෝව පින් තියෙනවා. සෞඛ්‍ය කාරය මණ්ඩල ලෙඩවෙමින්තිෙන. ඒත් මිනිස්සෝ එගොලොන්ටත් මහන්ස එගොලන්ට දරාගණ්ඩ පුළුවන් තත්වයක් තියෙනවානේ දරාගණ්ඩ පුළුවන් තත්ත්වයක් තියෙනවා. තිං අපි ලෙඩ්ඩු වැඩිකරගෙන වැඩිකරගෙන වැඩි කරගෙන අපේ විනයක් රතුව වැඩකරොත්. ම තන්නේ අපිලොක අන තරකටයි. එනිසා රටේ ආර්ථිකය රැකගන්න ඔබට යම් කොටසක් කරන්න වෙනවා ඒ කොට ස්වබ වගකීමෙන් කරන්න ඒත් මංගිල්ලා සිති නෝබගෙන්. ඔබගේ විනය බිඳ වට්ටගන්නපා. මේ වසංගතයක් එක් ඔබ වැඩකරන කාලයක් කියන එක නැවතත් ඔබට මම මෙත් සිතින් සීකරනවා මොකද ඔබේ රටේ සමස්ථ ජනතාවගේ ආරක් ෂාව.